शुभ दवसा सीलम दिनाट अदापि ईक्यू धनम वर्धने करगण विना ईक्यू गणकीप हदन कौमद बलम हरि अभी दंग्यम पलविन गानट मालु दलकट तोरु मेन दिगुण्याक मोरुद मोरु मेन दिगुण्याक साल इंद विय दलहि सीटिन दल्लान गणन सालयिन गणनट वडा पहाक अडुविय दले सिटिन मुलु मालु गणन 138ක් නම් එක් එක් වර්ගයට අයත් මාළු ගණන වෙන වෙනම සොයන්න. හරි මේකේ මාළු වර්ග 4ක් ඉන්නවා. ඒ මාළු වර්ග 4 එකතුව 138යි කියලා දීලා තියෙනවා. අපිට කියලා තියෙනවා මාළු ඉන්න ප්‍රමාණයන්. හරි අපි එහෙනම් මාළු සංඛ්‍යාව කොහොමද කියලා ඉන්න කියලා බලමු. එතකොට තෝරු x කියලා ගමු. එතකොට තෝරු මෙන් දෙගුණයක් තමයි මෝරු. එහෙනම් මෝරු 2x. ඊට පස්සේ කියනවා මෝරු වගේ දෙගුණයක්ලු සාලයෝ. එහෙනම් මෝරු 2x නම් සාලයෝ 4x. ඊට පස්සේ කියනවා දැලෙහි සිටින දැල්ලන් ගණන සාලයෙන් ගණනට වඩා පහක් අඩුයි. එහෙනම් සාලයෙන් ගණනට වඩා පහක් අඩුයි. සාලයෙන් 4x ඒකෙන් අඩු කරනවා පහක්. දැල්ලෝ 4x ඍණ 5. මේ ඔක්කොම සමාන වෙනවා 138ට. හරි. අපි මේක සුළු කරගමු. x 2x 4x 4x 4 4 8 2 10 1 11 11 x සමානයි 138යි අර ඍණ 5 එහා පැත්තට යද්දී ධන 5ක් වෙනවා එහෙනම් 11 x සමානයි 143යි එතකොට x හොයන්න මේක 11 න් බෙදන්න ඕනේ x සමානයි 13යි එතකොට අපි x කියලා ගත්ත ඉස්සල්ලාම තෝරු තෝරු 13 දෙනෙක් ඉන්නවා මෝරු ඒ වගේ දෙගුණයයි 26 දෙනෙක් ඉන්නවා සාලයෝ මෝරු වගේ දෙගුණයයි එහෙනම් 26 ගුණ කිරීම 2 52ක් ඉන්නවා දැල්ලෝ සාලයින්ට වඩා 5ක් අඩුයි 52න් 5ක් අඩු කරාම 47යි හරි ඒ ගාන හදන හැටි තේරුණා නේද අපි යන් ඊළඟ ගානට එක්තරා සංඛ්‍යාවක් 4න් 3ට 9ක් එකතු කර ලැබූ පිළිතුර 5න් ගුණ කර 3න් බෙදා 7ක් එකතු කෙලෙමි ලැබුණු පිළිතුර 47 නම් මුල් සංඛ්‍යාව කීයද හරි මේ වගේ එකක් දුන්නාම අපි හදන්න ඕනේ ආපස්සට කරගෙන යන්න ඕනේ දැන් මේ කරලා තියෙන දේවල් විරුද්ධ අතර කරාම මේකේ පිළිතුර එනවා අපිට අවසාන වශයෙන් කියනවා ලැබුණු පිළිතුර 47යි එහෙනම් මෙන්න තියෙනවා 47 ඊට කලින් කරලා තියෙන මොකද්ද 7ක් එකතු කළෙමි එහෙනම් අපි 7 අඩු කරමු 47න් 7ක් අඩු කරාම 40යි ඊට පස්සේ කියලා තියෙන්නේ 3න් බෙදා අපි එහෙනම් කරන්න ඕනේ 3න් ගුණ කරනවා 43න් ගුණ කරපුවාම 120යි ඊට පස්සේ කියලා තියෙන්නේ 5න් ගුණ කර. එහෙනම් අපි කරන්න ඕනේ 5න් බෙදන එක. 120 බෙදීම 5 24යි. ඊට පස්සේ කියනවා 4න් 3ට 9ක් එකතු කර. එහෙනම් 9ක් එකතු කරානේ. එහෙනම් 25න් 9ක් අඩු කරන්න 15යි. එතකොට එක්තරා සංඛ්‍යාවකින් 4න් 3ට. ආ එහෙනම් මේ 4න් 3 තමයි 15. එහෙනම් සංඛ්‍යාව කීයද? එහෙනම් 4න් 4ක් බලන්න ඕනේ සංඛ්‍යාව 20යි. ඒක ලේසි ගණනක්. මං හිතනවා තේරුණා කියලා. අපි යන් ඊළඟ ගානට එක්තරා කේක් කැබැල්ලක් හරි බරට හරි සමානව ළමයින් 4 දෙනෙක් අතර බෙදා දිය හැකිය. එමෙන් 4 ගුණයක් විශාල කේක් කැබැල්ලක් දිය හැකි ළමුන් ගණන කීයද? හරි. ඒ කියන්නේ කේක් කැල්ල 4 ගුණයක්. එහෙනම් ගණකයක් හෝ ඝනකාභයක් වැනි කේක් කැබැල්ලක් කියලා හිතන්න. දිග පළල උස 4 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. 4 ගුණයක් කියද්දී සෑම පැත්තක්ම 4 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් දිග 4යි පළල 4යි උස 4යි වැඩි කරාම 4ක් අතර 16යි 16ක් අතර 64යි. එහෙනම් කේක් ගැබැලි විශාලත්වය තමයි 64යි. එතකොට මේ එකක් 4 දෙනෙකුට දෙන්න පුළුවන් කියලා කිව්වනේ. එහෙනම් දැන් 64 4ෙන් ගුණ කරන්න 256යි. එහෙනම් දිය හැකි ළමුන් ගණන 256යි. හරි අපි යන් ඊළඟ ගානට. ශෂිකලා පෝලිමක අග සිට 7 වෙනි අය මුල සිට 6 වෙනි අය පෝලිමේ මුළු පිරිස කොපමණද? ශෂිකලා පෝලිමේ අග සිට 7 මුල සිට 6 වෙනියා පෝලිමේ හිටියේ මුළු ගාන අහන්නේ. එහෙනම් අපි මේ වගේ දෙකෙදි කරන්නේ අග සිට ඉන්න 7යි මුල සිට ඉඳලා 6යි මේ දෙක එකතු කරලා මේකෙන් එකක් අඩු කරනවා. මේක එකක් අඩු කරපුවාම එනවා පිළිතුර 12යි. මේක ඕනනම් කොලේක ලියලා හදලා බලන්න. ඔයාලට පිළිතුර 12යි. අපි යන් ඊළඟ ගානට. මීටර් 100 ගුණ කිරීම 100 සමචතුරස්‍රාකාර ඉඩමක. තනකොළ කැපීමට රුපියල් 5000ක් ගනී.
එමෙන් දෙගුණයක් දිග ඉඩමක තනකොළ කැපීමට කීයක් අය කරයිද? හරි. ඒ කියන්නේ 100 ගුණ කිරීම 100 තියෙන සමචතුරස්‍රාකාර ඉඩමක තනකොළ කපන්න රුපියල් 5000ක් ගන්නවා. එහෙනම් මේ වගේ දෙගුණයක් කියන්නේ. ඒ කියන්නේ 100 වගේ දෙකක් එක පැත්තට දික් වෙන්න ඕනේ. එහෙනම් දිග ගුණ කිරීම ඵලල්නේ දෙපැත්තම දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් 100 200 වෙනවා. එතකොට 200 ගුණ කිරීම 200. 100 ගුණ කිරීම 100 10000යි. 200 ගුණ කිරීම 200 40000යි. එහෙනම් මේක 4 ගුණයක් වෙලා තියෙනවා. දැන් පෙර ඉඩමට වඩා 4 ගුණයක් වැඩි වෙලා. එහෙනම් 5000 ඒවා 4ක් ගන්නවා මේකට කපන්න. එතකොට 5000 ඒවා 4ක් කියන්නේ රුපියල් 20000යි. හරි. අපි යන් ඊළඟ ගානට. පොළොවට ලම්බකව සිටවා ඇති විදුලි පහන් කණුවක මුදුනේ සිට පොළොවට ගැට ගසා ඇති කූඤ්ඤයක් වෙත තදින් ඇද ගැට ගැසූ කම්බියක දිග මීටර 5ක් වේ. කණුවේ සිට කූඤ්ඤයට දිග මීටර 3ක් වේ. කණුවේ උසකොපමණද? හරි. කණුවක් තියෙනවා. ඒක පොළොවට කම්බියක් ගැට ගහලා තියෙනවා. එතකොට ඒ කම්බියයි කණුවයි අතර දිග දීලා තියෙනවා. කූඤ්ඤයයි කණුවයි අතරෙ දිග දීලා තියෙනවා. මේකට අපි දාන්න ඕනේ පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියන්නේ විකර්ණයේ වර්ගයට සමානයි අනිත් දෙකේ වර්ගයේ එකතුව. එහෙනම් අනිත් දෙකේ වර්ගය බලමු. x තමයි හොයන්න තියෙන්නේ. x වර්ගයේ ධන 3 වර්ගයේ සමානයි 5 වර්ගයට. x වර්ගයේ ධන 3 වර්ගයේ සමානයි 5 වර්ගයට. x වර්ගය තියෙනවා 3 වර්ගයේ 9යි 5 වර්ගයේ 25යි. x වර්ගය හොයන්න ඕන නම් 25න් 9ක් අඩු කරන්න ඕනේ. එතකොට පිළිතුර 16යි. දැන් මේක වර්ගනේ. එතකොට වර්ගමූලෙ හෙව්වහම x වලාගේ එනවා. එතකොට වර්ගමූලෙ 16 වර්ගමූලෙ 4යි. එහෙනම් කණුවේ උස මීටර් 4යි. හරි. මම හිතනවා අද හදපු ගණන් ඔක්කොම ටික තේරුණා කියලා. අපි එහෙනම් ආයෙ දවසක අලුත් ගණන් සෙට් එකකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.